සබු ෆාම් හවුස් එක දෙසට ඇවිදගෙන ගියේ මා හිස් හැඟීමකිනි. රංජනගේ කටහඬ සාලෙන් ඇසේ සබු ගල්පොකු නසල නැවතුණායි. දිල්හර තුම්පාරක් කොළඹ රස්සාවකට යන්න හැදුවා. මමයි කොල්ලව නවත්තගත්තේ තාත්තේ. පවුලි බිස්නස් තියදී මගේ කොල්ලා පිටතැන්වල රස්සාවකට අරින්නේ කොහොමද? සබුට හීලිනේ. තාත්තේ හිතුවට වඩා බරපතලය. දිල්හර මේවා ලස්සනට කරගෙන යයි තාත්තේ. එයා විනෝදෙන් හිටියට දෙයක් කරනකොට පිළිවිලකට කරනවා. දැන් රංජනේ කියන්නේ ෆාම් එක දිල්හරට දෙන්න කියලානේ. ඔව් ඒක එයා කරයි. හොඳයි මං හිතලා බලන්නම්. සපෝට් ඇඬුනි. සියා එසේ කිව්වේයි. සියා සාගරට කොතරම් පොරොන්දු දුන්නාද? ඒවා සියට අමතකද? සපෝ කාමරට වී ඇඬුවායි. හිතට මේතරම් දුකක් දැනු දිනයක් නැත. සියල්ල හිස්සුවයයි සපෝට සිතුනි. රංජනී ගියපසු දයසිරි මාතාද ඇඳගෙන පිටතර ගියේ. සපෝ සියාගේ මූණ බලන්නවත් පිටතර ගියේ නැත. අරතරං කැකුමෙන් ෆාම් එක හදන ඔහුගේ ඒ අහිංසක මහන්සිය සියා ඊතරම් පහසෙන් අහක දැම්මියේයි. දැන් ඔහු වැඩකල යුත්තේ දිල්ලාර වැනි ගුණමගෝ කෙනෙක් යටතේද? ඔහු ඒ දැනගත් පසු හිට උදේ වෙනතුරුවත් ෆාම් හවුස් එකේ නොරදින බව සපෝ දනී. පුතේ ඇයි මේනික මේ? සපෝගේ කාමරට ආ සුජාතා කෙල්ලගේ ඉදමුණු දෑස් දෙක පුදුමෙන් ඇසුවාය. ඇයි අම්මා සියා අරම දෙයක් කළේ? සපෝ ඇසුවේ අඬමිනි. මා තාගෙන පුතේ මටත් හිතාගන්න බෑ සියයි එහෙම රංජනීට කිව්වේ කියලා. පන්සලක් වගේ හදාගෙන ආපු ෆාම් එක. ඒකනේ අර කොල්ල කොච්චර දුකක් ඉන්නද ඔය ගොමු මඩවල ඔය තත්තර ගන්න. ඒකනේ මේවා කොල්ල කනවනේ අම්මා. මම මේ වලට කොහොම කතා කරන්නද පුතේ? තාත්තගේ හැටි වා දන්නවනේ. මං කොහොමද එයාගෙන් බැනුම් අහන්නේ? මොන දේ වුණත් අන්තිමට නරක ගෑණි වෙන්නේ මම. සපෝ කිසුවන් නොකියාගේ වෘතලයට බර වූවායි. සීයත් එහෙමනම් කරන්නේ අම්මා අපි කැන්දියන්. එහෙ යනවා නම් ඔහුත් නුවර එන බව දවසක් ඔහු කීවා සපෝට මතකේ. මම නුවර වත්තේ වැඩ කරන්න හරි එනවා. ඒ වදන් සපෝට තාමත් මතකේ. රංජනී අරම කටුස්සේ වගේ අහද්දි සීයටත් කරන්න දෙයක් නැතුව ඇති. අපරාදේ. බ්‍රාස්පතින්දා යා නැකතකුත් බල්ල ෆාම් එක අලුතින් පටන් ගන්න. පූජාවකුත් තියන්න හිතලා. මටත් කොල්ලා කිව්වා පුතේ ඔයාට මස් මාළුවත් කන්න දෙන්න එපා කියලා. දෙවියන් ගැන ඊතරම් හිතන ඔහු ගැන දෙවියන් නොබලන්නේ ඇයි? සියා රංජනී ගිය ගමම වගේ කොහෙද ගියේ? දන්නේ නැහැ අම්මා. අනේ මන්දා මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවා වගේ. මටත් එහෙම හිතෙනවා අම්මේ. එහෙම වුණොත් අපි ඉක්මනට නුවර යන්. නුවර ගිය ටික පිළිවෙලක් කරගන්න ඕන. කොල්ලට හතර රාත්‍රියේ වැඩනේ. ඒකට වැඩක් කියන්නත් මොකද්ද වගේ. පහුගිය ටිකේම නිින්දකුත් නැහැ. අම්මා කිව්වොත් කරයි. එයා එහෙමයි. ඔහු ගැන දැන් කාටත් වඩා දන්නේ තමයි සපෝට සිතේ. දිල්ලාර මේ ෆාම් එක කයි අම්මා? සිය දුන්නොත් අපි මොනා කරන්නද? දැන් මම මේව අර ළමයාට කියන්න එපා. කිව්වොත් උවද රෑම ෆාම් හවුස් එකෙන් යනු ඇත. මේ දේ දැනගත් විට ඔහුගේ මූණ කොතරම් දුකින් බර වේදයි සපෝට සිතා ගන්නටවත් නැහැක. හවස වූ ආවේ පොල් රොටි ලුණු මිරිසු රැගෙනේ. එද්දී සපෝන්නේ ප්‍රේමා සමග කුස්සේ කතා කරමිනි. සියා දිල්ලාරට දෙයිද ප්‍රේමා? සපෝ ඇසුයි බියනේ. අද මේ දේ ඇරෙන්නට වෙන දෙයක් සපෝට හිතෙන්නේම නැත. හිතා ගන්නවත් බෑ බේබී. පව් සාගර මල්ලිගේ මහන්සිය. ඒක නොකරපු දෙයක් නෑ. මටත් හරියට හිතෙනවා ප්‍රේමා. මේවා තාම තියෙන්නේ ලොකු මහත්තයාගේ නමටනේ බේබී. ඒවා යාලට තයිතිනේ. හොඳට හැගාගෙන ඉන්නේ. මින් මංගලටත් නැහිනා ඉන්නවා බේබි. පුදුම මිනිස්සු. මේවා පිටට යනවට ආසම නැතු ඇති. ඔහු කුසීට ඇතුළුවේ ඒ මොහොතේ සපෝට් ඔහු දෙස බලන්නට පවාද දුකය. මිස් අර පොල් රොටි මං ගෙනාවා උදේ කිව්වේ. අක්කේ උණුවෙන් තියනවා මිස්ට දෙන්නකෝ. ප්‍රේමා දැවිගේ බැල්මෙන් සපෝ දෙස බැලුවාය. එහෙනම් මල්ලි බේබී දෙන්නම කන්න. එතන පුදුම රොටි දැමිල්ලක් මෙස් තියෙන්නේ. වටේම සුවඳයි. ඔහුගෙන පොල් රොටි ඇත්තරම රසය. කොච්චි දමා සකස් කළ ලුණු මිරිස ඊටත් වඩා රසය. ලුණු මිරිස් මිස්ටර් දැවිල්ලද දන්නේ ඇක්කේ? දන්නේ කටනෝ පපුවය. බේබිට දැවිල්ල කාලා පුරුදුයි මල්ලි.
එහෙත් මෙහෙම දැවිල්ලක් පපුවෙන් මිද පුරුදු නැත. පොඩි බේබි කෝවක්කේ. සාලි ඉන්නවා. බෙහෙත් දිව්වා නේද? මායි බේබි මාර සටනක් කරලා පොවා ගත්තේ. මල්ලිටම තමයි ඒක පුළුවන්. ඔහු රොටියක් පිගානකට දමාගෙන ශීතකරණේ අර ඊට බටර් ටිකක් තෙවරුවේ. පසෝ සීනි ටිකකුත් පිගානට දැම්මේ. මං පොඩි බේබිට රොටියක් කවලා ඉන්නම්. පපුව කැවෙන්නේ ඔහුගේ මේ ගතිගුණ වලට. සපෝහු සාලයට යන දෙස ටික වෙලාව බලා උන්නාය. ගියාත්මේ බේබිගේ පොඩි බේබිගේ අයියා වෙන්නේ නැති. ප්‍රේම කියද්දි සපෝ තෙදදැස් බිමට හරවා ගත්තාය. ප්‍රේම බේබි දවල් වෙච්ච ඒවා යාට කියන්න එපා. ඒත් කොල්ලේව දැනගනි බේබි. සැබෑ හෙට අනිද්දා නැන්දලා දිරලාල මෙහි පැමිණ කෑගසද්දි ඌ නිකම්ම මේවා දැනගනු ඇත. ප්‍රේම නිකමට ආන්න නුවර යන්න වුණොත් එනවද කියලා කෙල්ලගේ හිතගෙන ප්‍රේමාට පුදුම නැත. කොහොමත් කොල්ල එනවා බේබි. එහෙම වුණොත් මං ආයි කවදාවත් මේ ෆාම් හවුස් එකට එන්නේ නැහැ. ඇවිල්ලා මොකටද බේබි? ඔහු යලිත් කුස්සියට බැමිණ සබුමල්ට උණු කළ වතුර ටිකක් වීදුරට දමාගෙන යන්නට හැදුවේ. මල්ලි කන්න මං බේබිට ගිහින් දෙන්නම්. සාගර කුඩා මේස ඉඳගත්තේ. ඇස්සසු ඊටම ඌට පෙනෙන්නේ ඇහැවය. අද ට්‍රේනින් එක ඉවරයි මිස්. මං අර්ජුන සර්ට වැඳලා මාවේ. ආයෙ මොනවත් හිතේ තියාගන්න නැතුව අර්ජුන සර් ඔක්කොම මට ඉගෙනුවා. එහෙත් දැන් ඌ ඉගෙන ගද්දී පළක් නැත. ඔහුට ඌ ඉගෙන ගද්දී ක්‍රියාත්මක කරන්නට ෆාම් එකක් නැති වෙනු ඇත. අර්ජුන සර් කොච්චර හොඳද කියනෝ නම් මිස් අපිට කිරි දෙන්න අලුත් යෝගට් තැනකුත් මට අල්ලලා දුන්නා. එයාලට සතියකට සෑහෙන්න කිරි ඕන. මං හෙට යනවා ඒ කට්ටිය එක්ක කතා කරගන්න. මාසෙකට ලක්ෂ 3ක විතර කිරි අපිට එහෙට දෙන්න පුළුවන්. ඔහු මෙහෙම කතා කරද්දී කොතරම් දුකක් දැනනවද? අක්කේ, අපි බ්‍රාස්පෙන්න ෆාම් එකේ වැඩ අලුතින් පටන් ගන්න යන්නේ. ප්‍රේමාගේද පපුව හිරවිය. ඇහැට බැන්නේ සපෝ දැසේ. එහෙත් ඇය උන්නේ බිම්බලාගෙන. කෙල්ලටත් දුක ඇති. මල්ලි ඊයේ කිව්වේ එදාටක් අපි කිරිපත් එහෙම හදන්න ඕන. ෆාම් එකේ මේසයක් දාලා සුදු රෙද්දක් දාලා කිරිබත් කෙසල් ගෙඩි එහෙම දාමු. ඔහු කොතරම් හීන දකින්නවාද? අද රංජනී පැමිණ වෙඩි තැබුවේ දුප්පත් අහිංසක හීන ටිකටද? දෙයියන්ට පූජා කරන්නත් කිරිබත් ඕන. ඒ ටික එලකිරි වලින්ම හදමු. හදමු මල්ලි. හෙට උදේ ඉඳලා දෙන්නුන්ට ඉන්ජෙක්ෂන් එකකුත් තියනවා දෙන්න. කිරියෙන්න. මං ඒකත් අරගෙන මාවේ. ඔහු කියන අයවට මොනවා කියන්නද ප්‍රේමාටවත් සිතාගත නොහැක. අක්කට ටවුමෙන් මොනාරි ගියන ඕනේද? සාගර කියද්දි සබෝ ගැස්සී දිනෙත් එසෙව්වායි. දැන් ගොම්මන් කලුවර වැටි අවසානේ. මේ රෑ ඔහුට ටවුමට යන්නට ඉඩ දිය නොහැක. සබෝ ප්‍රේමා දෙස බලා ඇසින් යමක් කීවාය. මල්ලි, මේ රෑ ටවුමට මොනාට යනවද? ෆාම් එකේ පොඩි බඩු වගයක් බලන්න අක්කේ. අපි හෙට බලමු මල්ලි. දැන් යන්න එපා. රෑට ගියාම ලේසියි මිස්. ඒව තමාට කියන්නේ ඇයි? ඉතින් එකපාරක් දැන් කිව්වනේ රෑපානේ ගමන් එපා. ඔව් සපු දෙස බැලුවේ. තමාව යවන්නට එපායයි ප්‍රේමාට කිව්වේ ඇය බව දැන් සාගර තනි. ඇයි කියනවා නම් යන්නේ කෙසේද? රෑට කොල්ල නම් බත් කන එකක් නැහැ. මාත් හිතුවා දවල් කෑවෙත් නැහැ. මේ බෙස්සරට කන්නත් බැරුව ඇති. මං නූඩ්ස් ටිකක් හදන්නම් මල්ලි. අටට කලින් දුනොත් කවා ගන්න පුළුවන් අක්කේ. අටට මැච් එක ඉවරයි. ඔහුගේ එහෙම කියාය. හිතම අද අවුල් ඇත. සපෝට් ඔහුගේවනම හීලිනි. අරක දැනගත්තොත් මේක පැලේ බේබි. ඒකනේ ප්‍රේමා. පව් පිරිතකට පේ වෙනවා වගේ ෆාම් එක පටන් ගන්න පේ වෙන්නේ. කියන්න එපා ප්‍රේමා. එහෙත් නොකිය ඉන්නටත් නැහැ.